දැන් ඔබතුමා පහුගිය දින කිහිපෙම මම දැක්ක අවස්ථා කිහිපයකදී සඳහන් කරනවා දැන් මේ රැල්ල පාලනයෙන් ගිලිහිලා තියෙන්නේ ජාතික ජනබල වේගයේ. මේක අනුර කුමාර දිසානායකට පාලනය කරන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ. මේක දැන් ජනතාව භාරයේ තියෙන්නේ. ජනතාව තමයි දැන් මේ මෙහෙයුම ඉදිරියට අරගෙන යන්නේ කියලා. මට එතෙන්දි ප්‍රශ්නයක් නැගෙනවා. අපි දකිනවා යම් යම් තැන්වල අවස්ථාවාදීන් මුණ ගැහෙන්නට පුළුවන්. සමහරු හැසිරෙනවා සමාජ මාධ්‍යයේ 88-89 ඉපදිලත් නැහැ. නමුත් 88-89 ආණ්ඩුවෙන් ගුටි කෑවා වගේ හැසිරෙන්නේ. එතකොට තවත් සමහරු ඉන්නවා නිරාගමික අදහස් තියෙන, රැඩිකල් අදහස් තියෙන එවැනි පිරිස. එතකොට තවත් පිරිස් ඉන්නවා පෞද්ගලික අභිමතාර්ථ ඉටු කරගන්න බැරි වෙච්ච තැන පලිගැනීමේ චේතනාවෙන් අනෙක් පාර්ශවයන් එක්ක ගනුදෙනු කරන අය. එතකොට ඔබට එවැනි පිරිස් පාලනය කරන්න හැකියාවක් තිබුණාද? මොකද ඔබට වෙන්වෙන් වශයෙන් බලන්න විදිහක් නැහැ. කොහොමද මෙවැනි තත්වයක් දිගින් දිගට આવත් පාලනය කරන්නේ? අපි තේරුම් ගන්න ඕන සමාජය ඒකමතික සමාජයක් නෙවෙයි තිබෙන්නේ. සමහර ප්‍රශ්න ඔවුන් ප්‍රශ්න දිහා වුන් දකින ආකාරය, ඒ ප්‍රශ්න වලට විසඳුම් දකින ආකාර විවිධයි. ඒක හරි පැහැදිලි නෙමෙයි. ඒකද මම හිතන්නේ කවදා සමාජයක් ඒකමතික භාවයකට එන්නත් ඕන. ඒකමතික භාවයට આવ සමාජයක චලනය නතර වෙනවා. මේ විවිධත්වය, මේ විවිධ අදහස්, විවිධ මතවාද විසින් තමයි සමාජයකට අවශ්‍ය චලනයක නැති වෙන්නේ. ඒ නිසා අපි පෞද්ගලික ගත්තොත්, අපි ව්‍යාපාරයකට ගත්තත් විවිධත්වයට පක්ෂපාතී. හැබැයි මම මගේ ප්‍රකාශය වුණේ අර ඒ කියන්නේ ඒ මගේ අර්ථකථනය වුණේ දැන් අපිව පරාජයටපත් කිරීම සඳහා ප්‍රතිවිරුද්ධ කඳවුර විවිධ දේවල් අවලාද, අසත්‍ය කරුණු විකෘති කිරීම ආදී ප්‍රවේශයන්ගේ ඉන්නවා. ඒ වගේම වුන් එකතු වීම පිළිබඳ සාකච්ඡා වෙමින් තිබෙනවා. දෙගොල්ලෝ එකතු වෙලා උඹ මේ කෑල්ල කියපම් මම මේ කෑල්ල කියන්නන් වගේ බෙදා ගැනීම සිදු වෙලා තිබෙනවා. ඒතර මගේ ප්‍රවේශය වුණේ දැන් ඕගොල්ලෝ ඒව කරාට වැඩක් නෑ. අපේ ඡන්ද ව්‍යාපාරේ ජනතාව අතර රන් තියෙන කෙන අදහස් මට කියන්න ඕනකම තිබුණා. මොකද අරගොල්ලන්ගේ කුඩා කුඩා ක්‍රියාමාර්ග වලට මේ ව්‍යාපාරේ පරාජයටපත් කරන්න බෑ කෙන අදහස් මම කිව්වේ. නමුත් ඔබ අනිත් කරුණ මම සැලකිල්ලට වාජනය කළ යුතුයි. ඒ කියන්නේ එවැනි විවිධත්වයන් තියෙන සමාජයක් සමහර ඒව සඳහා ප්‍රතිචාර දක්වන්නේ අපි දේශපාලන ව්‍යාපාරයක් විධිමත්ව ප්‍රතිචාර දක්වන ආකාරයෙන් නෙවෙයි, තමන්ට හැඟුමට. තවම මම දන්නවා සමාජ මාධ්‍යවල තියෙනවා මෙන්න මෙහෙම තත්ත්වයක්. ඒ කියන්නේ සමාජ මාධ්‍ය ටිකක් අර ඒ කියන්නේ සමාජ මාධ්‍ය හැම කෙනාට යම් පුද්ගලික අනන්‍යතාවයක් ගොඩනැගෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි පත්‍රයට ලිපියක් ලිව්වට එහෙම අනන්‍යතාවයක් ගොඩනැගෙන්නේ නෑ. ටීවී එකේ ප්‍රවෘත්ති බලුවට අපිට එහෙම අනන්‍යතාවයක් ගොඩනැගෙන්නේ. සමාජ මාධ්‍යවල තම කෙනෙකුට පොඩි අනන්‍යතාවයක් ගොඩනැගෙනවා. ඒ අනන්‍යතාවය ගොඩනැගුණාම එයා ඒ අනන්‍යතාවයත් ඒක මත ගොඩනගෙන අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රයත්න දරනවා. එතකොට එයා අර පොදු දේශපාලන උවමනාව යට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවයේ තමන්ගේ අභිමානයේ වෙනුවෙන් ලියන්න කියන්න පටන් ගන්නවා. එතකොට අර පොදු පරමාර්ථයන්ට හානි වෙනවා. ඉතින් ඒ ඔක්කොම මැදින් අපි විශ්වාස කරනවා වඩා සංවිධානාත්මකව මහජන මිහිවීමේ හැකි සංවිධාන යාන්ත්‍රණයක් අපිට තියෙනවා. අපි බලය ගත්තාට පසුව මම හිතන්නේ මේ සමාජය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයකට යන්නේ නැහැ. එකක් බලය විසින් පාලනය කරන්න පුළුවන්. දෙක අපේ දේශපාලන මතවාද විසින් පාලනය කරන්න පුළුවන්. තුන අපේ දේශපාලන සංවිධාන විවිධ විසින් පාලනය කරන්න පුළුවන්. ඊළඟට තියෙන රාජ්‍ය යාන්ත්‍ර විසින් පාලනය කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අර එහෙම නිකන් ගැටුම්කාරී නිකන් අරාජිකත්වයක් කිසි කෙනෙක් වගේ කියන්නේ නැති නේද? නිකන් එහෙම තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක නමුත් ඔබ කියපු මං කරුණ සැලකිලා කරන විශේෂයෙන්ම එවැනි හැසිරෙන අයටත් මම කියන්නේ ඉස්සරලා අපි පොදු පරමාර්ථයක් අපිට තිබින්නේ ඔබගේ පුද්ගලික අනන්‍යතාව, පුද්ගලික අභිමානය පිළිබඳ ප්‍රශ්න. මම හිතන්නේ පොදු දේශපාලන ව්‍යාපාරයක උවමනාවන් එක්ක හැසිරෙන පටන් ගත්තොත් පොඩි ගැටුමක් ඇති වෙනවා. ඒ නිසා ඒක ගැන ප්‍රවේසම් විය යුතුයි.